යම් තැනක දෙදිනෙක් හෝ තිදිනෙක් මාගේ නාමයෙන් එක් රැස්වන්නේද ඔවුන් තුළ මම වැඩවසමි. මගේ අම්මේ තාත්තේ දුවේ පුතේ ජේසුස් ස්වාමීන් වහන්සේ මේ වචන පැනසුවේ තේරුමක් නැතිව නෙමෙයි. උන්වහන්සේ කියපු හැම වචනයකටම පුදුමාකාර අර්ථයක් පුදුමාකාර ගැඹුරක් තිබුණා. ඇත්තටම ජේසුස් ස්වාමීන් වහන්සේගේ නාමයෙන් දෙතුන් දෙනෙක් එකතු වෙලා යාඥා කරන තැන, දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන තැන පුදුමාකාර විදිහට ප්‍රාතිහාර්ය සිද්ධ වෙනවා. ජීවිත පෙරලියක් නැති වෙනවා. උන්වහන්සේගේ අලුත් මැවිල්ලක් බවට ඔබව මාව පත් වෙනවා. ඒකයි රෝගී කෙනෙක් බලන්න ගියාම කතෝලිකයෝ විදිහට අපි හැමෝම එකමුතු වෙලා ඔහුගේ රෝගය සුව වෙන්න කියලා අපි යාඥා කරන්නේ. ඒකයි අපි යාඥා කරද්දී සාමූහිකව එකතු වෙලා යාඥා කරන්නේ. ඒ සාමූහිකකම තුළ ජේසුස් ස්වාමීන් වහන්සේ වැඩ සිටිනවා. උන්වහන්සේ වෙනුවෙන් එක අරමුණකට අපි එකතු වෙද්දී, උන්වහන්සේගේ නාමයේ උදෙසා අපි යාඥා කරද්දී, ඒ හැම තැනකම ජේසුස් ස්වාමීන් වහන්සේ වැඩ සිටිනවා. එනිසා පෞද්ගලික යාඥාවට වගේම සාමූහික යාඥාවටත් ලොකු වටිනාකමක් තියෙනවා. එනිසා හොඳට මතක තියාගන්න, දේවස්ථානෙදි වේවා නිවසක වේවා අපි ජේසුස් ස්වාමීන් වහන්සේගේ නාමයෙන් එකමුතු වෙන තැන අපේ අරමුණ වෙන්නට වුණා, අපේ ප්‍රධාන කාර්යභාරය වෙන්නට වුණා. යාඥා කරන එක මිසක් ඕපදූප විස්තර කියව කියන එක නෙමෙයි. අවාසනාවට අපේම කතෝලිකයෝ ජේසුස් ස්වාමීන් වහන්සේගේ නාමයෙන් එකමුතු වෙන තැන්වල යාඥාවට වඩා අවධානය දෙන්නේ කෑමට බීමට, එහෙම නැත්නම් විස්තර කතා කරන්න, ආගේ තුතුරු කතා කරන්න, එහෙම නැත්නම් අනිත් අය විවේචනය කරන්න, ඕපදූප කියවන්න. අපිට වඩා වටිනා දේ අමතක වෙලා. ඒ නිසා ජේසුස් ස්වාමීන් වහන්සේගේ නාමයෙන් එකමුතු වෙන හැම තැනකම ජේසු ගැන විතරක් කතා කරමු. උන්වහන්සේව ප්‍රශංසාවට පත් කරමු. උන්වහන්සේ වෙනුවෙන් අපේ ජීවිත පූජා කරන්නට අපි ශක්තිය ලැබුවා. ඔබට ජේසු වේදයි.